සේයාරුවකට පමණක් නොවේ. ඇතැම් විට මේ අරුමැසි සත්වය දතකට හමකට පවා ලඟු වුණ අවස්ථා නැතුවම නොවේ. එය ලොව පුරා පොදු ධර්මතාවක් එක් පැත්තකින්. ඒ මහා පොදු සාධකය ඇතැම් විට මිනිසාත් සතාත් අතර පවතින යම් යම් කුඩා අනු කුඩා අරගලයක් බවටත් පත්විය හැකියි. අදත් අපි උස් කඳු මුදුනක සිට උස් කඳු මුදුන සේවනය කරන මිනිසුන් හා බැඳුණු ඉකුත් සතියේ කතා පුවතට අලුත් චවයක් ලබා දෙමු. සබාධාරා හෝටන් තැන්නෙන් පහළ ඉම්බිම් කරා යන ගමනට මේ සේන්දුවන්. මහා එලි තැන්නටත් ඉන් අවට වලාකුළු වනාන්තරයටත් වෙනස් වීම යනු සාමාන්‍ය දෙයක්. එය කොතරම් වේගවත් දෙයක්, ක්ෂණයකින් මිහිදුම, මල් තුහින, වර්ෂාව, හිම පතන සේම වියලි පැහැදිලි හිරු එළිය හා එන ආලෝකයටත් දොරගුළු විවර කරනවා. මේ ගුප්ත මායාකාරී පරිසර පරිපථය මත සිට ජීවිතය හා සොබාදහම දකින්නෙකුට පැවරෙන වගකීම සුළුපටු නැහැ. එහිලා මානවයාගේ චලිත සීම සතා සීපාවාගේ චලන දෙසත් නැනවත් දෘෂ්ටියකින් විග්‍රහ කිරීමටයි මේ අපේ ප්‍රයත්නය. ඉකුත් සතියේ වගේම කොටියාත් මිනිසාත් අතර පවතින යම් යම් සංකූලතා සමනය කිරීමට අප ගන්නා ප්‍රයත්නය මෙවරත් කතිකාවේ ඉදිරි දිගුවක් වනු ඇති. එහිලා මෙතරම් මුදුනතකට අප නැගගත්තේ මීට පෙර ඉතිහාසය තුළ මේ සීත කඳු බිම වරින් වර කාන්තාර භූමියක් ලෙසද පැවති බවට විද්‍යාත්මක සාක්ෂ්‍ය එමට පවතිද්දී. ඉකුත් සතිය අපි ගත කළේ මධ්‍ය කඳු කරයේ ඉදිරිපස නුවරගම් කලාවිය, රන් දෙනිගල, හැටන් ආදී ඉසව්වල සැරිසරමින් ඒ මෙහි පළමු අදියරුව ලෙස දැන් ඇවිත් ඉන්නේ අතිශයින්ම ජෛව විවිධත්වයේ ප්‍රතාපවත් ප්‍රාමණික කියවීමක් සහිත හෝටන් තැන්නට. දැන් මේ බිම මිනිස් වාසයෙන් සපුරාම සුද්ධවන්තයි, ඈත් වියුක්තයි, විනිර්මුක්තයි. හැබැයි මේකේ මායිම් ඉම්බිම් මිනිසා හා සමපාතයි. පිරසිංහ මහත්තයා, දැන් කොහොමද මේක ඉන්න සත්ව ගහණය, ඒක මේ කොටි ගහණය වගේම මිනිසාත් සතාත් අතර තියෙන බැඳියාව හෝ එහි බිඳියාම පිළිබඳ කියවීම? ඇත්තටම අද හෝටන් තැන්න ජාතික උද්‍යානය කියන්නේ ඉතාම සුවිශේෂී පරිසර පද්ධතියක්, වගේම ජෛවීදත්වයත් ඉනුන් සුවිශේෂී ස්ථානයක්. මේ ස්ථානය කොටින් බහුලව ගැවසෙන ස්ථානයක් කියලා තමයි අපි හඳුනාගෙන තියෙන්නේ. ශ්‍රී ලංකන් කොටියාගේ වාසභූමිය ගත්තොත් අපි සීත කලාපයේ සහ වේලි කලාපයේ තුළ මේ සතා ඉතා හොඳින් සැරිසරන සත්ව කොට්ටාසයක්. අපි විශේෂයෙන් ගත්තොත් හෝටන් තැන්න වගේ ජාතික උද්‍යානයේ මේ සත්ව කොට්ටාසයේ බහුලව ජීවත් වෙන ප්‍රදේශයක්. නමුත් මේ සීත කඳුකර ප්‍රදේශයේ ගත්තාම එයින් ඔබට ගමන් කරන ප්‍රදේශත් බැලුවාම අපි දන්න සීත කඳුකරේ මනුස්ස වාසයත් සමග මේ සතා ඉතා සහජීවනයෙන් ජීවත් වෙන සත්ව කොට්ටාසයක්. එතකොට මිනිසාට හානිකර තත්ත්වයක් ඇති නොවන ආකාරයට තමයි ජීවත් වෙන්නේ. මිනිසයාත් සතා ජීවත් වෙනවා. හැබැයි මින් ඔබට මේ කලාපයෙන් අපි ඔබට ගියාම විශේෂයෙන්ම වීලි කලාප ආශ්‍රිතව, ඒ වගේම වතුකර ආශ්‍රිතව ගියාම මේ ගැටුමක්
බවට දැන් මේ තත්ත්වේ පරිවර්තනය වීගෙන යනවා. එතකොට මේ සතාට අවශ්‍ය වාස භූමිය එහෙම නැත්නම් විසුම් ප්‍රදේශය දැන් ක්‍රමක්‍රමයෙන් අඩුවීම තුළ මේ සතා මේ සීත ප්‍රදේශයෙන් උෂ්ණ ප්‍රදේශ දක්වා ගමන් කරන අවස්ථාවන් තියෙනවා. මේකට හේතු කාරණා වෙනවා කරුණු කීපයක්. එකක් අපි දන්නවා වැවිලි ආර්ථිකයත් එක්කම ඒ උෂ්ණ ප්‍රදේශවලත් මේ සීත ප්‍රදේශයේ ආසන්නයේ තිබෙන වතු ආශ්‍රිතව සිදුවෙනා වූ කැලෑ විනාශය. ඒ වගේම ග්‍රාමීය දරිද්‍රතාවයත් මේකට එක පැත්තකින් බලපාලා තියෙනවා. මොකද ග්‍රාමීය දරිද්‍රතාවය නිසා මේ රක්ෂිත ප්‍රදේශ ආශ්‍රිතව ඉන්න ඒ ජනතාව බොහෝ දුරට මේ කැලෑ ප්‍රදේශයෙන් තමයි ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න. මොකද මේ අය හේන් වගා කිරීමට තමන්ගේ සත්වෙන් කැලේට යවලා ඒ ඇති කිරීමට මේ කටයුතු කරන්නේ මෙන්න මේ හේතුව නිසා මේ රක්ෂිත ප්‍රදේශවල ඉන්න මේ කොටියට මේක ආහාරයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ගොදුරක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ වගේම මේ සතුන් ආරක්ෂා කිරීමට යන මේ ග්‍රාමීය ජනතාව මේ සත්තුන්ගේ ප්‍රහාරයන්ට ලක් වෙන අවස්ථාවන් තියෙනවා. ඉතින් මේක තමයි දැන් මේ අපි පර්යේෂණාත්මක බැලුවාම මේ ආර්ථිකයත් එක්ක වැවිලි ආර්ථිකය සහ මේ ග්‍රාමීය දරිද්‍රතාවයත් එක්ක මේ මධ්‍ය කඳු කරේ මේ දිව්‍ය සම්බන්ධයෙන් මේ ගැටුම්කාරී තත්ත්වය නිර්මාණය වෙලා තියෙනවා. කොටියා යනු කාන්තාරයේ ශීත උෂ්ණ සමානාත්මතා පරිසරයේ හිම කඳු මුදුනටත් විසීමට තරම් භාග්‍යවන්ත සත්වේ. ඔහුට හිමි ජීවන චර්යා උදෙසාම වෙන් වූ පරිසර සංකීර්ණයක් ලෙස මේ ජාතික උද්‍යානය විග්‍රහ කළ හැකි. ඉතා දියුණු විද්‍යාත්මක පර්යේෂණයක් තුළින් කොටින්ගේ විසුම් පෙදෙස් චර්යා චලිතසේම ගහන ගණත්වය පිළිබඳවත් යම් ප්‍රබුද්ධ විමර්ශනයක යෙදෙන අයුර මීට පෙර සොබාධාරා තුළින් ඔබට පෙන්වා දුන්නා. ඉන් උත්සාහ ගැනෙන්නේත් මේ කොටින් අතුරින් කිනම් කොටියෙක්කෝ වතුකරය අතික්‍රමණය කරනවාද යන්නත් වනගත බිම්වලට වන රේකාවත් ගමත් මුණගැහෙන තැනක සිටින සතුන් විතැන්වනවාද යන්න තහවුරු කර ගැනීමයි. එහිලා යොදන ලද කැමරා කිහිපයකම රූපරාමු අපේ කතිකාවට අතිශයින්ම වැදගත් වෙනවා. ඉනුත් කෙනෙකුට පහසුවෙන් දැකිය නොහැකි ප්‍රබල සාක්ෂ්‍ය රැසක් අප වරින් වර ඉස්මතු කර පෙන්වනවා. බලන්න හොඳින් මේ සඳහැකල එළඹෙත්ම තැන්න දිගේ ඇවිද යන මහ විසල් බිලාලයා. මහ එලි තැන්නේදී දකින්නටම බැරි මේ රූප සටහන අපව කැඳවාලුවා වෙනත් පරිසර කලාපයකට වඩා අහඹු විරල ස්වර්ණමය කතිකාවකට මුල පුරන්නට. ඔහුගේ ගමන් මග ඔස්සේ විවරණය වූ රූප නිරීක්ෂණය අද රාත්‍රියේ ඔබට අලුත් අත්දැකීමක් විවරණය කරાવી. ඊට ඉවසා සිටින්නට සිදුවනවා තව ටික වේලාවක්. දැන් අලියා ගැන කොයිතරම් එයා මුරණ්ඩු වුණත් විශාල පරිසරයක ව්‍යාප්ත වෙලා තිබුණත් සංගණන පවතිනවා. ඒත් කොටියා ගැන ඒ විදිහේ නිශ්චිත නිවැරදි විද්‍යාත්මක රටපුරා වෙච්ච සංගණනයක් ගැන කියවෙන්නේ නැහැ එක පැත්තකින්. එක්කම හෝටන් වලත් රටෙත් ගත්තොත් එහෙම සංගණන වෙලා තිනෝද එයාගේ බලපෑම එයාගේ මේ මොහොතේ සහ මීට දශකයකට විතර ඉස්සෙල්ලා තීච්ච ව්‍යාප්තිය ආදී සාධක පිළිබඳව කොහොමද දෙපාර්තමේන්තුවේ සංරක්ෂණයට සහ කළමනාකරණයට අදහස්? අම්රාද ලංකාවේ වනජීවී දෙපාර්තමේන්තුවත් එවැගේම ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පර්යේෂණ කටයුතු සහ සංගණන කටයුතු දිව්‍ය සම්බන්ධයෙන් සිදු වෙනවා. සිද්ධ වෙලක් තියෙනවා මීට පෙර එහෙම දත්තක් තියෙනවා. හැබැයි දැන් මේ විශේෂයෙන් ලංකාවේ මේ සිදුවෙන්නා වූ මේ ක්‍රියාකාරියත් එක්ක මේ දිව්‍ය සම්බන්ධයෙන් සුවිශේෂී අධ්‍යයනයක් කිරීමට දැන් පෙළඹලා ඉන්නවා. මේ හෝටෙන් දන්න ජාතික උද්‍යානයෙන් පමණක් නොවේ මෙතනින් ඔබට එතකොට වන සංරක්ෂිත ප්‍රදේශ ඔස්සේ ඒ වගේම වතුකර ආශ්‍රිතව මේ දිව්‍යන් ගැවසෙන ප්‍රදේශ සම්බන්ධයෙන් සමීක්ෂණය කරන්න ඕන. මොකද නිශ්චිත දත්ත අපිට ලබා ගැනීම නම් මේ සියලුම් ප්‍රදේශ ආවරණය කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ ගැටුම් පවතින ප්‍රදේශත් ආවරණය කරන්න සිද්ධ වෙනවා. ඒක අනුව තමයි අපිට සමස්තයක් වශයෙන් ලංකා පුරා කොයි ආකාරයට කොපමණ ප්‍රමාණයක් දිවියන් සිටිනවද කියන එක පිළිබඳව අපට සමීක්ෂණ වාර්තා ලබා ගන්න වෙන්නේ. ඒ වාර්තා පදනම් කරගෙන ලංකාවේ සමස්තයක් වශයෙන් දිවියන් වෙනුවෙන් සංරක්ෂණ ක්‍රමවේදයක් සකස් කරලා ඒකට රාජ්‍ය ආයතන සම්බන්ධ කරගන්න පුළුවන්, රාජ්‍ය නොවන ආයතන සම්බන්ධ කරගන්න පුළුවන්, ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සහ දේශීය විශ්වවිද්‍යාල සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම වනජීවී දෙපාර්තමේන්තුවේ මූලිකත්වය අරගෙන
මේ කාර්ය අපි සකස් කරන්න ඕන. වනාන්තර සිතියමෙහි ඇතිවන වේගවත් හැකිලීම පාලනය කොට නවතාලන්නට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා සිදුවන මෙහෙවර විග්‍රහ කළ නොහැකි තරම්. ඉතා සීමිත ශ්‍රමික මානව කුටුම්භයකින් සුසැදුනද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලාංකේය රාජ්‍ය සතු සොබාදාම් දිනිතියගේ වරණැගීමේ පෞරුෂය ප්‍රසාධනය කරනවා. එකී පවතින තත්ත්වයන් කළමනාකරණය කරමින් දැන් හොඳින් බලන්න සැඳෑවේ මෝවිට අද්දර මරා බිමලූ මේ ගෝණ මල සිරුරපාමුල රවි අමරසිංහ හා සුමිත් ඉන්දික විසින් තබන කැමරා ට්‍රැප් සමග ඔබට අලුත් පරිච්ඡේදයක් හමුවන අයුර. සැන්දෑව සමග මේ ඉසියුම් නේත්‍ර මගින් නිරීක්ෂණය වන්නේ තම ගොදුරට එන සතුරකු ගැන ඉඟියක් විය හැකි. එහෙත් එහි යම් අසාමාන්‍ය ගුප්ත බවක්ද පෙනෙනවා. ඉතා කෙටි කාලච්ඡේදයක් මේ රූප පෙළ කියවා බැලිය යුතුමයි. එහි පුපුරායාම පිළිබඳ යම් අදහසක් වටහා ගන්නට හොඳින් බලන්න. යම් නාදයක් නගනවා මේ ගැහැණු කොටියා. එහි අරුත එක්කෝ පිරිමි සතෙකුට නැත්නම් වෙනත් කොටි දෙනකට, එසේත් නැත්නම් කුඩා පැටවකුට. සියල් අතර දෝලනය වන මනස පමණක් නොව මසැසද කම්පනයකොට ඉන් පසු පෙරට එන්නේ ඉතා කුඩා කොටි පැටවෙක්. හෝටන් තැන්නේදී කොටියෙක් දැකීමත් විරල වූ පසුබිමක පැටියෙක් දැකීම කොයි තරම් අහම්බයක්ද. මෙහුරතල් පෘෂ්ටිමත් කොටි පැටවාගේත් මවගේත් විධාන හා අනුමාන තවමත් නිමා නැහැ. එහෙත් එක්තරා මොහොතක පැටවා සඟවාලනවා මව. ඉන් පසු දකින රූපය භයංකරයි. ඒ දැවැන්ත පිරිමි කොටියකු අදාළ බිමට සම්ප්‍රාප්ත වීම හොඳින් නිරීක්ෂණය කර බලන්න. මෙවැනි තත්ත්වයන් තුළ කොටි පැටවාගේ ඉරණම විද්‍යාත්මක කතිකාවක් තුළ අප මීට පෙර කියවා ඇති පිරිමි සතුන් පැටවුන්ට පහරදී මරා දමන ලද අවස්ථා පවතින බව. කුමක් සිදුවද විමසිල්ලෙන් ඉන්න ඒ ගැන දකින්න. මේ මායාකාරී ගුප්ත කඩවසම් පරිසරය මිහිතලයට එක් කරන්නේ අමුතුම මාදිලියේ රසයක්. ඒ තුළ අපිත් සත්තුත් ගහකොළත් සමෝසමේ ජීවත් වෙනවා සාමදානේ. කොටියා කියන සත්වයා පාදක කරගත්තහම වීරසිංහ මහත්තයා, එයා ඉලක්ක කරගෙනමද මානවයා යම් යම් තීන්දුව තීරණ අරගෙන උපද්‍රව ඇති වෙන්නේ? රාද, අපි දැකලා තියෙන ක්‍රමවේදය අනුව බැලුවාම මේ තවසම සමහර ඝාතන කරපු ඒවා තියෙනවා. ඒවා තියෙන්නේ ඉලක්ක කරගෙන. බොහොමයක් සිද්ධ වෙන්නේ ඉලක්ක කරගෙන නෙවෙයි. ප්‍රධාන වශයෙන්ම මේ ප්‍රදේශවල දිවියන් ඝාතනය කිරීම සඳහා යොදාගෙන ක්‍රම වශයෙන් උගුල් සහ මදු යොදාගෙන තියෙන බවට අපට දකින්න පුළුවන්. මීට අමතරව වස දීම සහ වෙඩි තැබීම් වාර්තා වෙලා තියෙනවා. බොහොමයක් වෙඩි තැබීම් ඉතාම සුළුවෙන් තමයි වාර්තා වෙන්නේ. වස දීමත් අඩුවෙන් වාර්තා වුණත් මදු ගැසීම ඉතා බහුල ලෙස වාර්තා වෙලා තියෙනවා. එසේ වුවත් දැඩි ලෙස ආරක්ෂිත සත්ත්ව කොට්ටාසයක් වශයෙන් අපට අපි හඳුන්වන දිවියා මේ ආකාරයෙන් ඝාතනය වීම නිසා අපට වනජීවි නීති අනුව ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙනවා. මේ දිවියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරනටත් වඩා ඒ කටයුතු කරන අතරතුර විශාල වශයෙන් දැනුවත් කිරීම වැඩසටහන් කරන මෙවැනි ක්‍රියාදාමයන් කිරීම තුළින් ඇතිවනා වූ අතුරුඵල විපාක මොනවාද කියන. ඒක නිසා අපි ජනතාවට කියන්නේ මෙවැනි දේවල් මදු ගැසීම් දැක්කොත්, එසේ නැත්නම් ඔබට වසදීම් සිදුවන අවස්ථාව ඔබ දුටුවොත් මේවා ළඟම සිටින ග්‍රාම නිලධාරීට, වනජීවි දෙපාර්තමේන්තුවට, පොලිසියට,
ඕ වතු ආශ්‍රිත වනං තමාගේ වතු අධිකාරිට දැනුම් දෙන්න පුළුවන්. ඒ දැනුම් දීලා මේ සත ආරක්ෂා කරගන්න ක්‍රමවේදයට ඔබට දායකත්වය සපයන්න පුළුවන්. හෝටන් තැන්න පසු කර ඇවිද යද්දී නිරතුරුවම හමුවනවා කවදා හෝ සැකිලි බවට පත් සත්ව අක්ෂි. ඒ සියල්ලටම වගකිවිය යුතු කොටි නොවෙතත් සාතිශ්‍රය බහුතරය ආහාර දාමයේ ඉහළම විලෝපිතයාට හිමිකම් කියනවා. මේ සංකීර්ණ බහුතලයෙන් පහළට බැස යද්දී අපට හමු වුණා මීට මාසයකට පමණ පෙර මේ පිළිමාන ආශ්‍රිතව රාත්‍රී CCTV කැමරාවක දුටු රූප පෙළක්. නිවසක කුඩා ගේට්ටුවට පිටින් කොටියකු පාරදිගේ වටපිට විමසමින් ගමන් කරන අයුර පළමුව ඔබට දැකිය හැකි. ඉන් මිනිත්තු කිහිපයක් ඇතුළත එම දැවැන්තයා කළු පැහැති බල්ලකු කටින් දැහැගෙන යන අයුර දිස්වනවා. බල්ලන් යනු ඉතාම රසවත් ආහාරයක් කොටියාගේ. ඒ තත්ත්වය පෙර සතියේ සේම මෙවරත් අප අවධාරණය කරනවා වටහා ගත යුතු බවට ඔබ. ඉන් පසු අප ගියේ හග්ගල පසුකර ඌව පරණ ගමට උණුසුම් පරිසර කලාපයකට. ඒ මීට පෙර ඇති වූ තත්ත්වයක් මේ වන විට කොතරම් දුරට පාලනය හෝ ඔඩුදුවා ඇද්දැයි රූපමය සාක්ෂ්‍ය සටහන් කරගන්නට. දැන් අපි හෝටන් තැන්න හග්ගල ඒ කඳු ඉස්මතු පසුකර පල්ලමට බැහැලා අර සීත කාලගුණය සපුරාම වෙනස් වෙන උෂ්ණ පරිසර පද්ධතියක සාධක මතුවන මේ කඳු ප්‍රාන්තයට එන ඌව පරණගම. ඇයි මෙතෙන්ට එන්නෙත්? අපි ඔය කැඳවා ගන්නවා එවැනි තත්ත්වයක් නිර්මාණය වෙලා. දැන් මේ දකින්නේ එහා පැත්තේ බෝඹුරු ඇල්ල, ඒකට මෙහා පැත්තෙන් තියෙන කඳු ප්‍රාන්තය. දැන් මේ කඳු වලල්ල ඇතුළින් අපිට කියවෙන කතාව මොකක්ද පහුගිය දවස්වල ඇතිවෙච්ච සිද්ධිත් එක්ක? අම්රාද මෙතනින් අපි දන්නවා එහා පැත්තෙන් තියෙන අපේ රක්ෂිත ප්‍රදේශයේ හග්ගල ඇතුළ සීත කඳුකර ප්‍රදේශයේ අපි දැන් මේ ඇවිල්ලා තියෙන උණුසුම් ප්‍රදේශයකට. දැන් මේ ප්‍රදේශයෙන් දිවියාගේ සංක්‍රමණ මාර්ග දිගටම සිද්ධ වෙලා තියෙන ඇති වෙලා තියෙනවා. නමුත් දැන් මේ ඔබට පේන මේ දර්ශනය වෙන ඒ ප්‍රදේශ ටික අපි ගත්තොත් මේක දැන් වගා කටයුතු සඳහා ජනතාවට මේ ඉඩම් ලබා දීලා තියෙනවා. නමුත් දැන් මේවා ගොඩක් ජනතාව වගා කරලා නැහැ. දැන් සමහර අය වගා කරලා තියෙනවා, සමහර අය මේක වගා කරලා නැහැ. දැන් මේ වගේ හොඳ පරිසර පද්ධතිය නිර්මාණය වෙලා තියෙනවා මේ වනසතුන්ට දිවියට රැඳී සිටීම සඳහා හොඳ පරිසර පද්ධතිය නිර්මාණය වෙලා. ඉතින් ඒක නිසා සතා මේ ප්‍රදේශයට ආවොත් මේ දිව්‍ය මේ ප්‍රදේශයේ රැඳී සිටින මොකද හොඳම පරිසර පද්ධතිය තියෙන නිසා. ඊළඟට අපේ ගම්මාසින් මොකද කරන්නේ? මේ වගා නොකරන ඉඩම් වල තමන්ගේ ගවයෙන් රැගෙන යනවා දිගිලි කිරීම සඳහා. එතකොට ඒ ගම්මානවල දැන්ටත් ඔබට පේනවා දැන්ටත් ඒ ගවයෙන් දිගිලි කරලා ඉන්නවා. එතකොට මේ සතාට අපි කෑම ගිහින් දෙනවා, එතනට අපි තෑගි භෝග දෙනවා ආහාරයට ගන්න. ඒක තත්ත්වයෙන් ඉඳලා තමයි මේ ප්‍රදේශයේ මේ ගැටුමක් නිර්මාණය වෙලා තියෙන්නේ. දැනට අපි බැලුවොත් මේ මෑත කාලෙම එවැනි සිද්ධීම් රාශියක් මේ ප්‍රදේශයෙන් වාර්තා වුණා. මොකද විශේෂයෙන්ම මේ ගවයෙන් පැහැරගෙන යාම සහ ගවයෙන් ආහාර ගැනීම දිව්‍යා විසින් ඒ තත්ත්වය අපිම නිර්මාණය කරගත්තේ, ගම්මාසින් නිර්මාණය කරගත්තේ තත්ත්වයක් කියන එක කියන්න ඕන. මේ කන්ද පාමුල ගම්මානේ ගැමියන්ගේ වතුපිටි, ගේ දොර, හරක බාන ඔක්කොම ජීවිතය. මේ වෙද්දි ප්‍රශ්නේ පැන නගින්නේ නැහැ. දැන් ඔබතුමාට හැඟෙන විදිහට මොකක්ද දුන්න විසඳුම? ඒකේ තියෙන සඵලතාවය කොහොමද? 2017 පෙබරවාරි මාසයේ මේ මෙදවල මෙදගොඩ කිර ගම්මානවල ඇති කරන හරකුන් නිදැල්ලේ දාලා හිටියා මේ උඩ තියෙන කන්දක්. ඒ කන්දට ඒ නිදැල්ලේ ඉන්නකොට දිවියෝ ඇවිල්ලා මේ හරක් 8 දෙනෙක් විතර එක සතියක් වගේ ඇතුළත මරලා දැම්මා. ජීවිතහානි කරා. ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම්තුමා ශනිකව ක්‍රියාත්මක වෙලා මාව දැනුවත් කරා. මම ඇවිල්ලා ස්ථානීය පරීක්ෂණයක් කළා. සියලු කන්දෙන්නම ගිහින් ඔක්කොම පරීක්ෂා කළා. දිවියන් බව මම අනිවාර්යෙන් තහවුරු කරගත්තා. පාසටහන සහ ඒ බෝගහේ ලැගලා හිටපු තැන් තිබ්බා. අට්ටික ගහකලා ලැගලා නැගපු පහුරු ගව පාරවල් තිබ්බා. ඒ වෙනම මම ශනිකවම ගම්මානේ රැස්වීමත් තියලා මේ කල්ටිය දැනුවත් කරා. වහාම මේ දවල් කාලේ තිබ්බට රාත්‍රී කාලේ මේ හරකුන් ගෙනැල්ලා ගෙදර ආසන්නයේම ගවගාලක් ඇතිකල් එකට විදුලි ආලෝකය සපයලා ආරක්ෂාව සපයන නැත්නම් මේකට වෙඩි විසඳුමක් නැහැ කියලා අනාරක්ෂිත ප්‍රදේශයකට මුදා හැරීමෙන් තමයි මේ සිද්ධිය වෙන්නේ කියලා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ විදියට මේ ගාලක් ඇති කරලා මේ විදුලි බල්බයක් දැල්වලා දැන් මේ සතුන් ආරක්ෂිතව ඉන්නවා. ඉන්පසු අපේ ඉලක්කය ඌයේ වතුකරය. ඒ වන විටත් සිද්ධි කිහිපයක් නිර්මාණය වී තිබුණා.
වතුකරයට මේ තත්ත්වය නිර්මාණය වීමට වූ හේතු පිළිබඳව වූ ස්වාධීන මතවාද සීම එකී සිද්ධිවල සත්‍යතාවත් අප විමර්ශනය කළා. වතුකරය ආශ්‍රිතව පවතින නව ගැටලු හා ගැටුම් සංරක්ෂණී නාමීන් ආකල්පමය වෙනසක් සමග නිවැරදි දිශානතියකට හැරවිය යුතුමයි. ඊට බරපතල ප්‍රයත්නයක වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිරත වනවා. වතුකරය නැත්නම් අපේ රටේ ආර්ථිකයට බරපතල ශක්තියක් දෙන මේ පිරිසවල ජන ජීවිතය යම් යම් අවස්ථාවල කොටියාගේ ආගමනයත් එක්ක යම් අයුරකින් සාකච්ඡාවට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම පාසල් දරුවන්ට නොයි මේ තේ වතු ආශ්‍රිතව වගාබිම්වල දළු නෙලන කාන්තාවන් තමයි මෙවැනි තත්ත්වයන්ට මුහුණ දී තිබුණේ ඉඳහිට. මේ වත්තටත් අපි එන්නේ එවැනි සිද්ධිය ඊයේ දවසේ සිද්ධ වෙච්ච නිසා. මේ දළු කණගෙන යන්නකොට මේ කාණේ ඉඳලා මම දෙකන යනවා කියලා. මම කඩාගෙන යනකොට ඒ කාඩින් දරුවා පෙන්නා. මේ සද්ද එකක් ආවා. එතකොට මනුත් එක තව එකගෙන කඩාගෙන ගියා. එයා කිව්වා මොනෝ සද්ද එනවා කියලා. කොයි කියලා මේ ගාවා. මේව කනකොට කට අල්ලලා කාණේ ඉඳලා මූණට පෙන්නා. පෙන්නකොට මේ සාක්කුවේ මේක අතින් ගන්නේ මේ තියලා කටේ තියකොට මේ කකුල මේ බෙන් කළා මේ අතින් මෙහෙම කරුවා. මෙහෙම කරකොට ෆෙල්න කියා. එතකොට මට කටිත් සද්ද කරන්න බෑ මේ ලෑනකොට. එතකොට ඔළුව කර කළා පෙන්නා. එක් පැත්තකින් කොටියා හා බිලාල පවුල ගැන ඇති අල්ප දැනුම පවා මීට හේතුවක්. කොටියාට අමතරව මෙම වැඩසටහන් දෙකේම දිවියා යන වදනද විද්‍යාත්මක පදනම පසකලාප යොදාගන්නේ බොහෝ ගමේ හා වත්ති අය මේ සත්වයා හඳුන්වන්නේ ඒ නමින් නිසා. මෙතෙන්දී අපි දැක්ක ප්‍රධාන දෙයක් තමයි වතු ප්‍රජාව සහ කලමනාකාරීත්වයේ තියෙන මේ සම්බන්ධව ඇති පරිසර දැනුම අඩුව. මේ මුලින්ම අපි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තේ පරිශනාත අපි තියෙන හෝටන්ටනි මිතුරෝ සංවිධානය එකතු වෙලා අපි දැනුවත් කිරීම වැඩසටහන් කීපයක් කරා. ඒවයින් පස්සේ අපිට සාර්ථක ප්‍රතිඵල දකින්න හැමුණා. පහුගිය වාර දෙකේදීම කොටි මැරිගෙන වේගය අපිට අවම කරගන්න පුළුවන් වුණා. හැබැයි මේ තත්ත්වය අපි පල්ලෙහා වතු ප්‍රජාවට ගෙනියන්න ඕන. මෙහේ වතු ප්‍රජාව ගත්තොත් මෙහේ කට්ටියගේ අපි කඳුකරේම වතු ප්‍රජාවගේ දැනුම කියන දේ අපේ පරිසරයට ගැලපෙන දැනුම නෙවෙයි ඒගොල්ල සතුව තියෙන්නේ. මෙයාලා ගොඩක් වෙලාවට ඉන්දියාවේ වියලි කලාප ප්‍රදේශකින් මෙහෙත් සංක්‍රමණය ගෙන්නපු යනකොටස. එතන මෙයාලගේ සංස්කෘතික දැනුම ඒවා තියෙන්නේ මෙහේ නිවර්තන පද මේ කඳුකර ප්‍රදේශයට ගැලපෙන දැනුම නෙවෙයි. අපි දැනගන්න ඕන දැන් මෙහේ ප්‍රජාවට දේශීය දැනුම අපිට ලබා දීලා මෙහේ අපේ ලාංකිකයන් විදිහට මෙහ පරිසර රැකගෙන යන්න මෙයාලට උදව් කරන්න. දැන් අපි ගත්තොත් මෙහේ පාසලක ළමයෙකුට උගන්වන්න ගත්තොත් දෙමළ භාෂාවේ මුද්‍රිත පොතක් නැහැ පරිසරය ගැන. සිංහල ළමයට උන් තරම් පොත් තියෙනවා. අපිට මේ ප්‍රශ්නේ පිළිබඳ දැනුවත් කිරීම පරිසරය පිළිබඳ දැනුවත් කිරීමට අපි දෙමළ මාධ්‍යනු ගොඩක් දැනුවත් කිරීම කරන්න වෙනවා. මේක තමයි ගොඩක්ම අපිට යන්න පුළුවන් විසඳුම. පරිසරයට ජනතාව අනුගත කර ගැනීම. දැන් නැවතත් අප මුලින් පෙන්වූ කැමරා ට්‍රැප්ස් වෙත යමු. දැවැන්තයා සිටියත් යම් තහවුරු කිරීමකින් පසු පැටවා එනවා යලිත් එලිමහනට. ඒ තුලින් හැඟෙන්නේ පිරිමි කොටියාගෙන් තර්ජනයක් නොවූ බව. ඒ තුළ ඇති බන්ධනය ඥාතීත්වය දන්නේ ඒ පවුලේම අය පමණයි. පැටවා සැඟවී සිටියදී මව අවට නිරීක්ෂණය කරමින් ගෝනාගේ එක් ගාතයක් දිගු වේලාවක් හප කරනවා. එහෙත් ආහාරයට ගන්නේ නැහැ. ඉන්පසු ඇරයුම් කරනවා පැටවාට. කුඩා කටින් හෙමින් හෙමින් සපනවා පැටවාත් අවට බලමින්. තවමත් කිරිබොන පැටවාත් සියල්ල ඉගෙන ගන්නේ අම්මාගෙන්. පාන්දරක කොයිතරම් සක්‍රීයද මිහිල්ලිය ගහකොළ කර්මාන්ත වතුපිටි කෘෂිකර්මය වෙළඳ බෝග ජන ජීවිතය මේ සියල්ලම කියවෙන අපූරු චිත්‍රයක් මේ ඔබේ ඇස්වල තැවරෙන්නේ. දැන් අපි එන්නේ අද සොබාදහරා වැඩසටහනේ නිමාවකට. සතාගේ ආරක්ෂාවත්
මිනිසාගේ ආරක්ෂාවත් කියන සාධක දෙකම ඉතාම තදින් පවත්වා ගන්නට නම් මොකක්ද අපි දෙන්න අවසන් විසඳුම සහ අපේ අදහස? අනුරාද, දැන් මේ වගේ සිද්ධියක් වාර්තා වුණාම අපේ ප්‍රදේශවල ගොඩක් විට සිද්ධ වෙන්නේ සතහකරේ වෛරයක් ඇතිවීම. එතකොට ඒ වගේම වතුආශ්‍රිතව සිද්ධ වුණොත් ජනතාව මේෙන් ඈත් වෙලා මේ වතු ආර්ථිකයට යම් ප්‍රශ්නයක් ඇති කරන්න උත්සාහ කරනවා. දැන් ඉන්දියාවේ බොහෝ දුරට ප්‍රොජෙක්ට් අයිග වගේ ව්‍යාපෘති හරහා ඒ අධ්‍යක්ෂකවරු හා ඒ කාර්ය මණ්ඩලය ගොඩක් විට කරන්නේ ගම්මාන ආශ්‍රිතව දැනුවත් කිරීම සහ මේ සතුන්ගෙන් වෙන හානි සම්බන්ධයෙන් දැනුවත් කිරීම සහ ඒගොල්ලන්ට මොනවා හරි ආර්ථික ලාභයක් ලබා දීම. ඒ තුරින් මේක සතුරෙක් විදිහට දැකීම නෙවෙයි බලන්නේ. එතකොට ලංකාවෙත් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ දෙයක් කරන්න. ඒකට අපි දෙපාර්තමේන්තුවක් වශයෙන්ුත් අනිකුත් ආයතන හරහාත් අපි ක්‍රියාත්මක වෙන්නේ මේ කාර්යය ඉතා හොඳින් ඇති කරලා මෙවැනි ගැටුම්කාරී තත්ත්වය නිර්මාණය කිරීම නෙවෙයි මේක හරහා ජනතාවත් එක්ක සහයෝගයෙන් මේ ප්‍රශ්නේ විසඳාගෙන සංරක්ෂණ ක්‍රමවේදයකට යෑම තමයි අරමුණු කරගෙන ක්‍රියාත්මක කරන්නේ. මේ අභිමානය නසා වනසා දැමිය හැකිද, දැමිය යුතුද? ඔබටයි බාර එහි වගකීම. අද දවසේ අපේ සාකච්ඡාවට බඳුන් වූයේ මධ්‍ය කඳුකරය ආශ්‍රිතව පවතින කොටියා මූලික වූ ගැටුම් ගැටලු ඒවා තවමත් මෝදු වී නැහැ. නැතහොත් එවැනි තත්ත්වයක් නිර්මාණය වී නැහැ, නිර්මාණය කළ යුතුද නැහැ. කොටියා රටක් ලෙස එක්වී රැකගන්නට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග සියලු විෂයගත ආයතන සේම වතු අධිකාරීත්වයටත් නරඹන ඔබටත් බාරදූර වගකීමක් පවතිනවා. එන්න ඒ යුතුකම ඉටු කරන්න, මිනිසුන් ඥානනය කරන්න, හැඟුමින් සන්නද්ධ කරන්න. එවිට අපේ සොබාදහම මීට වඩා සශ්‍රීකවනු ඇති. කුමන හෝ ආකාරයක ගැටුමක් දෙපා ළඟට ආරාධනා පත්‍රයව කැඳවා ගන්නවා වෙනුවට ගැටුමකට තුඩු දෙන කුඩා අනු කුඩා කරුණක් පවා නසා වනසා ඈතින් තබා ගැනීමයි වඩාත්ම බුද්ධිගෝචර. ඇත්තටම වතු කරේ වේවා ගම් ඉම් බිමක වේවා ඇත්තේම නැති දෙයක් කොටියත් මිනිසාත් අතර ඇති අභියෝගාත්මක තත්ත්ව. එය ඇතැම් විට අත් වැරැද්දක් හෝ වෙනත් අප විසින් විමසා නොබලන කරුණක ප්‍රතිඵලයක් විය හැකි. සතාගේ පැත්තෙන් සිතන්නට ඇත්තේ ඉතාම කුඩා හෝ ඉඩක් නොවේ. ඒත් මිනිසාට සතාගේ වපසරියත් ගෙන 50ට 50 සියයට 100ක්ම තමන්ගේ කරගෙන උත්තරය නිසි ලෙස හැසිරුණොත් කිසිදා කිසිවිට ඔබටත් සතාටත් නොවෙයි හානියක්. එය මනසේ හදවතේ ගැඹුරුම තැන තබා ගන්නා ලෙස මතක් කරමින් අද සබාධාරා තුළින් අප සමගෙන යන්න.